රට අස්ථාවර වෙන තරමට තමයි විපක්ෂයේ ස්ථාවර වෙන්නේ. ඉතින් මේ කාලකන්ණි සතුට වැඩියෙන්ම ලබන්නේ කවුද? JVP කාර්යෝ. JVP කාර්යයට ඕඩෙම හැම වෙලේම ප්‍රශ්නයක්නේ. දැන් තොරණක් බලන්න ගියත් JVP කාර්යය මුලින්ම තොරණ බලනවට වැඩිය බලන්නේ ඒකේ කීයක් බල්බ් පත්තු වෙන්නේ නැද්ද කියලා. ඒකේ ගයිනවා මේකේ බල්බ් කීයක් පත්තු වෙන්නේ නැද්ද කියලා ගණනලා ඒක කියනවා 99ක් පතර එක බල්බයක් හරි නිවිලා දෙනවා නම් කියනවා මේකේ තොරණේ බල්බ් එකක් නිවිලා. ඊළඟ විපක්ෂ නායකතුමා සියල්ල දන්නවනේ. ඔයා කියනවා IMF හම්බෙන්නෙත් නැහැ. මේවා වෙන්නේ නැහැ කියලා. එයා බලාපොරොත්තු වෙන්නේ එයා ආණ්ඩුවක් අරගෙන මේ අපිට පේනවා වර්තමාන ජනාධිපතිවරයා නොයෙක් ප්‍රයත්න දරමින් නොයෙක් විදියට මේ සම්බන්ධව සිහින දකිමින් ඉන්නවා. කොහොමද මේ ජනාධිපතිවරණය නැමැති උගුලෙන් බේරෙන්නේ කියලා. එක පැත්තකින් එතුමා උත්සාහ කරමින් ඉන්නවා. දැන් අවුරුදු 3ක ඉඳන් දරන උත්සාහයක් මේක. ඒ තමයි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් බිලිබා ගැනීම. ඒ සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිළිබඳ පුදුම ආදරයකින් ලෙංගතුකමකින් එතුමා පහුගිය කාලවකවාන පුරාම කටයුතු කරා. පැහැදිලිවම ජනාධිපතිවරණය තියෙනවා. මම මේ පිළිබඳව මම මුල්වට ඔය එක්සත් ජාතික පක්ෂයේ ලේකම්වරයා කතා කරපු වෙලාවෙත් මම ජනාධිපතිවාගෙන් ඇහුවා මෙහෙම එකක් තියෙනවා. ඔහු කිව්වා නෑ කිසිම දෙයක් නෑ. මම කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කරානේ ජනාධිපතිවරණය තියෙනවායි කියලා. ඒක තමයි ඔෆිෂියල් මේවේ කරේ. ඊට පස්සේ දැන් ආවනේ මෙයා අවුරුදු 5-6 කරනවායි කියලා. අර මාධ්‍යයට ඕනේ මොකක් හරි මාතෘකාවක් ඒව ඇදගෙන යන්නට මේවා උඩදාගෙන යනවා කවුරු හරි කොහේ හරි එක ගැන කිව්වාම. අද කවුරුත් පොදු අපේක්ෂකයන්ට සියලුම පක්ෂ නියෝජනය කරපු අර රුධිරගත දේශපාලනය කරපු අය පවා අද කියන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් තව අවුරුදු 5ක් ගෙනියන්න අවශ්‍යතාවයේ නායකත්වය දෙන්න අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට උදව් කරන්න ඕනේ කියලා. සදිත් ප්‍රේමදාස මැතිතුමාට අනුර කුමාර දිසානායක මැතිතුමාට මේක තීරණ නැතිකයි වෙලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ නායකයාගේ බම්බරේ කැරකෙනවා කියන්නේ එක්සත් ජාතික පාක්ෂිකයාගේ බම්බරේත් කැරකෙනවා. ඒ නිසා බය නැතුව අපිට කියන්න පුළුවන් මේ මොහොත වෙනකොට එතුමා නොහිතන විදියකට එතුමා අනිවාර්ය ජයග්‍රහණය කරනවා. දැවැන්ත හැමෝම ඉස්සෙල්ලම රේස් එකේ දුවන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා මැරතන්නේ දුවා වගේ තමයි දුවේ. අන්තිමට තමයි එතුමා මීටර් 100 දුවන්නේ. දැන් මොන්නේ එතුමා දැන් මීටර් 800 ගානේ දුවන්න පටන් ගන්නවා. ටිකිටියාව හදන එකත් රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවේ වැඩක්. එන්න නියමිත ජනාධිපතිවරණය ගැන විවිධ සැකසංකා හදන්න. රංගේ බණ්ඩාර UNP එකේ බැනර් එක යටතේ නිකම් මාධ්‍ය සාකච්ඡා තියන්නේ නෑ. ඒ වගේම ඔවුන්ගේ හිතවත් මාධ්‍ය හරහා නැත්නම් සමහර නීතිඥ මහත්වරු හරහා ජනාධිපතිවරණයක් තියයිද නැද්ද කියලා දෙගිඩියාව නිකම් හදන්නේ නෑ. ඒක ඔවුන්ගේ දේශපාලන සැලැස්මේ කොටසක්. හැබැයි මොන වුණත් 78 ව්‍යවස්ථාව නිසා තාම ක්‍රියාත්මක වෙන්නේ ජනාධිපතිවරණය. ඔක්තෝබර් 16ට කලින් තියන්න සිද්ධ වෙනවා. අපේ ප්‍රායෝගික දේශපාලන අධ්‍යක්ෂක මොල හැටියට අපිට කියන්න පුළුවන් ඔක්තෝබර් 5 වගේ දවසක ජනාධිපතිනි පවත්වන පාස්ක සිද්ධියත් යට ගහගෙන යන්න පුළුවන් කණ්ඩායමක් එතනට එකතු වෙලා තියෙනවා. සමහර කට්ටිය මන්ත්‍රීවරුන්ගේ වලල වළං හෝදන්නත් යන්න කැමති වෙච්ච කට්ටිය තමයි ඒකේ මූලිකත්වය අරගෙන ජාතික ජනබල වේගයට ඒ වගේ කණ්ඩායම් හොඳයි වළං හෝද ගන්න ඒවා මේ තියෙන කට්ටියට ඉතින් කරත් වැඩ තියෙනවා. අපි දැක්ක සමහර පොලිසිය නායකයන් ගිහිල්ලා ජනතා විමුක්ති පෙරමුණෙන් පෙනී ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට මතක නැහැ තමන්ගේ දෞරුපවල් 100,000 ගණන් විනාශ කළ ජනතා විමුක්ති පෙරමුණ කියන එක. අද ජනතා විමුක්ති පෙරමුණත් අනිත් දේශපාලන පක්ෂ තත්ත්වයට පත් වෙලා තමන්ගේ සිළුම් ප්‍රතිපත්ති පාවා දෙමින් තමන් ජයග්‍රහණ කිරීම වෙනුවෙන් තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කරමින් එක එක තීන්දුව ගන්නවා. ඒ සම්පදායගේ දේශපාලන පක්ෂයක් බවට පත් වෙලා තිනවා. අද ශ්‍රී ලංකාවේ වාමාංශික බලවේග නැහැ. අද ශ්‍රී ලංකාව හැමෝම ඉන්නේ බඩගෝස්තරවාදීන්. තමන්ගේ දේශපාලනේ තමන්ගේ බලය රැකගැනීම වෙනුවෙන් ඕනෑම පාවා දීමක් කරන්න පුළුවන් දේශපාලන කණ්ඩායම් තමයි ශ්‍රී ලංකාව තුළ තියෙන්නේ. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් බුද්ධිමත් ඡන්ද දයාගන් පමණයි.